දියුලපිටිය ප්‍රාදේශ සභා සභාපතිවරයා හා තවත් පිරිසක් තමන්ට පහර දුන් බව පවසමින් තරුණින් දෙදෙනෙකු අද දියුලපිටිය රෝහලට ඇතුළත් වී තිබෙනවා. පහර කැමරට ලක් වූ තරුණින් පවසන්නේ පසුව නාඳුනන පුද්ගලින් දෙදෙනෙකු රෝහලට පැමිණ පිටව යන ලෙසට තමන්ට තර්ජනය කළ බවයි. මෙම සිදුවීමට මූලික වී ඇත්තේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක පෝරු සම්බන්ධ සිදුවීමක්. පසුගිය දිනක දියුලපිටිය ප්‍රාදේශ සභාවට අයත් සේවකීන් පිරිසක් ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක පෝරුවක් උඩන්ගොඩ ප්‍රදේශ නිවසක ඉදිරිපිට සවිකළ අවස්ථාවේ නිවසේ හිමිකරු ඊට විරෝධය පළ කළේ මෙලෙසින්. නිවසියාගේ විරෝධයත් සමග ප්‍රචාරක පෝරෝ එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබෙනවා. නමුත් අද අලුයම එම නිවසට පැමිණි පිරිසක් බැනවදිමින් ඔහු පිළිබඳ විමසූ බවයි ගෙහිමි කාන්තාව පවසන්නේ. පාන්දර 2:35 තර මම නැගිට්ටා. ලිපිට ගින්දර ටික දාලා හකලා බලනකොට කවුද මේ ගෙදර දොරට ගහනවා. මට දුවනෑලා බැලුවා කවුද දොරට ගහන්නේ කියලා. ඊට පස්සේ ප්‍රාදේශීය සභාවේ කැබ් එක ඇවිල්ලා නවත්තලා තිබුණා මෙතන. මයෙන් අහුව උඹලගේ පුතා කෝ කියලා. මං කෝ ඒගොල්ලෝ ගෙදර නෑ. ඒගොල්ලෝ රස්සාවට යන මාසෙකට සැරයක් ගෙදර එන්නේ කියලා. දැන් මට ඒගොල්ලෝ අනවශ්‍ය විදියට බැන්න. අපේ අයියාගේ පුතයි නංගියගේ පුතයි දෙන්න ඩේලි එකතු කරන්න යන දෙන්නේ. ඒ දෙන්න නුවර පැත්තේ ගිහිල්ලා එකතු කරගෙන ඉන්නේ පාන්දර වෙලා. පාන්දර 3ට ඉතර මෙතනින් ගෙදර යනකොට මේක මෙතන නවත්තලා ඉන්නවද කියලා මයෙන් ඇවිදින් අහලා ලොකු නැන්ද මොකද කියලා. එතකොට ඩිපෙන්ඩර් එකක් ඇවිදින් නැවතුවා. ඒක හිටියා යකට පුළුවන් තව 4 දෙනෙක්. ඒගොල්ලෝ බැලලා අර දෙන්නට ගහන්න පටන් ගත්තා. ඒ වගේ බයිසිකලෙටත් ගහලා කුඩු කර රාජසභාවේ සභාපති ඉන්දිකාන් රුද්ද හිටියා. රාජසභා මන්ත්‍රී කෙනෙක් හිටියා. අනිත් තව අසංක කියලා එක්කෙනෙක්. ඒ තුන් දෙනා මං අඳුරනවා. පහර කැමරට ලක් වැත්තේ 23 හැවිරිදි ගයශාන් සම්පත් හා 27 හැවිරිදි චානක සුගත් නම් තරුණයන් දෙදෙනෙක්. ඔවුන් පැමිණි යතුරු පැදියටද මෙලෙස අලබහන් සිදු කර තිබුණා. දැද්දි අපේ ලොකුමලා ගිහලා වාහනයක් නවත්තලා තිබ්බා. අපි ඇයි නවත්තලා ඇහුවයි කියලා. අපේ නැන්දලා ගේ ගාව ගහනවා මේ කටවුට් එකක් අපේ නැන්දලා එකට විරුද්ධයි. නැන්දලාටත් බැන බැන එතන කටවුට් එක ගහන්න හැදුවා. අපි ගියා මේ එහා පැත්තේ කණු වලට කටවුට් එක ගහගෙන මෙතන ගහන්න ඉපා කියනවනේ කියලා. එතන වාහනයක් ඇවි නැතුව ඩිපෙන්ඩර් දෙයක් තමයි ආවේ. අපිට ගැහුවා හොඳට මඩ වලට දෙන්නටම ගැහුවා. ගැහුවට පස්සේ අපි දියුළු පිටි ඉස්පිතාලේ අපි අරන් ගියේ අමාරුයි අපිට. අද උදේ තමයි මේ දෙන්නෙක් ආවා අපි අඳුරන්නේ නැහැ ඉතින් දෙන්න. අපිට ටිකට් කවන්න බලයල් ඕවා නිකන් පස්ස නැති කරගන්න එපා. ඊට පස්සේ අපි දෙන්නේ ටිකට් කවන්නවා බලයෙන්. මෙම පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන දියුලපිටිය ප්‍රදේශ සභාවේ සභාපති ඉන්දිකා අනුරුද්ධ මහතා මෙලෙස අදහස් පළ කළා. එහෙම අපේ කටවුට්ස් ඔක්කොම කපාගෙන යනවා. ටික කපන කට්ටිය අපිට අහු වුණා. මේගොල්ලන් අපි මේ අල්ලගත්තා. අපි ආරක්ෂාවට තියලා තියෙනවා මේ පිරිස. ඒගොල්ලෝ තමයි කතා කරලා කිව්වේ. මම මීගොමි මගේ ගෙදර හිටියේ. ඒ අරුණාම වෙන දෙයක් සම්බන්ධයෙන් නෑ පහරදීමක් මෙහෙමනේ කටවුට් කඩ කවුරු හිටුවාම කටවුට් කඩනවාද කියලා අහලා යන්නේ නෑනේ කවුරු.